මේ දිනවල උපුටා ගැනීම වොයිස් ඔෆ් ලංකා කියන ආයතනය තුළින් නිකුත් කරපු සමාජ මාධ්‍ය ජාලය යම්කිසි පණිවිඩයක් දිගින් දිගටම ප්‍රචාරය වෙමින් පවතිනවා. මේට අදාළ කරුණු පිළිබඳව සිළු දෙනා දැනුවත් වීම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ ප්‍රචාරය මේ සඳහන් කරුණු සියල්ලම අසත්‍ය කරුණු කියලා පළවෙනිම ප්‍රතික්ෂේප කරන සියලුම කාරණා සම්බන්ධයෙන් කමිෂන් සභාව සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන කාරණා සම්බන්ධයෙන් තම කනගාටු ප්‍රකාශන මම දිගින් දිගටම සඳහන් කරා. ජනතාවගේ පරමාධිපත්‍යයත් සමඟ මෙවැනි ආකාරයේ කටයුතු නොකරන ලෙස අපි පසුගිය දිනක නිකුත් කරන ඡන්ද දිනේ නිවේදනයේ දිනේ නිකුත් කරන දවසේම අපි නිකුත් කරා ගැසට් නිවේදනයක්. මේ ගැසට් නිවේදනය නිකුත් කරන ලබන්නේ අංක 2023:54-55 ජූලි මාස 26 සිකුරාදා දිනේ නිකුත් කරන ගැසට් පත්‍රය සඳහන් වෙන්නේ මේ ජාතිලා තෝරාපත් කරගෙන මේ ඡන්ද විසින් පනතේ 119 ආ වගන්තියට අනුකූලව අපි විසින් නිකුත් කළ යුතු නිවේදනයක්. මේක සඳහන් වන නියමිත ඡන්ද පොලේ ඡන්ද දීමට නොහැකිවීම පිළිබඳ සාධාරණ බියක් ඇති ඡන්ද ඇති විට ඡන්ද දීමේ කාර්ය පටිපාටි කියන එක. මේක 1988 මේ පනතට සංශෝධන මූලික පනතට සංශෝධන ගෙනාවේ ඒකට තිබිච්ච තත්වයන් තුළ යුදමය තත්වයන් තුළ සහ භීෂණකාරී තත්වයන් තුළ යම්කිසි පාර්ශවයකට මේ දේශපාලන කාර්ය නියුක්ති වීම නිසා ඔවුන්ට තමන්ගේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය පාවිච්චි කරන හැකියාවක් නොමැතිනම් එවැනි ඇය සඳහා මැතිවරණ නිවේදනය ප්‍රකාශයට පත් කළ දින 5ක් ඇතුළතදී ඉල්ලීම් කරන්න පුළුවන් තේරීම් බාර කොමසාරිස්වරයාගෙන්. ඒ අනුව කොමසාරිස්වරයා ඔහුට ඉල්ලීම් කරන ස්ථානයෙන් දෙන්න බැඳිලා නැහැ. ඔහුට නියමිත ඔහුට බලය තියෙනවා. තමන්ට කොමසාරිස්ගේ බලය අනුව තමන්ට කැමති ස්ථානයක නියම කිරීමේ බලයක් තියෙනවා කොමසාරිස්වරයාට. මේ කාරණයට සම්බන්ධයෙන් මේ ආයුධපත් කැඳවීම කියන්නේ මේක අපි සම්ප්‍රදායික විදිහට සෑම මැතිවරණ එක්කදීම මේ ඒ මැතිවරණ 50වලට අදාළව මේ වගන්තිය ක්‍රියාත්මක කිරීම පුරා ගැසට් නිවේදනයක් මගින්. මේක මෙම මැතිවරණ සඳහා විශේෂයෙන් කරන ලද කාරණාවක් නෙවෙයි. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කරපු නිවේදනයක්. නමුත් මේක ඉතාම නරක ආකාරයට සමාජ මාධ්‍ය ජාල තුළ විවිධාකාර අර්ථකථනයන් දෙමින් ඉදිරිපත් කරනවා. ඒ නිසා සම්පූර්ණයෙන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කමිටු සභාව සඳහන් කරන තියෙන සියලුම කාරණා ප්‍රතික්ෂේප කරනද මේ අසත්‍ය ප්‍රචාර නොකරන ලෙස ඉතාම ගෞරවයෙන් ඉල්ලසිනවා. මාධ්‍ය නිදහස තුළ මම නැවතත් කියන ජනතාවගේ පරමාධිපත්‍යයට හානි වන ආකාරයෙන් තමන්ගේ නිදහස පාවිච්චි කරන්න එපා කියන එක සියලුම සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍යවල සහෝදරයන්ගෙන්. මොකද මේක තුල වැරදි මතවාදයක් තමයි පැතිරෙන්නේ. මම ඒ කාරණා විශේෂයෙන්ම සඳහන් කරනවා. නැවතත් මම කියන මේට අදාළ යන සියලුම ප්‍රවෘත්ති ව්‍යාජ්‍ය සහ නිවැරදි නොවන අසත්‍ය තොරතුරු බව සඳහන් කරන්න ඕනේ. මේ ගැසට් නිවේදනය අපි සඳහන් කරලා තියෙන කාරණාව මේ සම්බන්ධයෙන් මීට පරිබාහිරව යම් කිසි ප්‍රචාරයක් කරන ඒ සම්බන්ධයෙන් අනුග්‍රහස්ථාවට අනුකූලව මේ මැතිවරණයේ කටයුතුට බාධා කිරීම සම්බන්ධයෙන් නියමිත නීතිමය පියවර ගැනීමට හැකියාව කමිටු සභාවට තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපිට මේ අපේ ප්‍රධාන කාර්යභාරයේ මැතිවරණ පැවැත්වීම ඊට බාධාවක් නොවන ආකාරයෙන් සිදු දෙනා හැසිරේ කියන එක. මෙතන නියදේ නිකුත් කර සැනින්ම අපි තැපැල් ඡන්දයක ආයුධපත් බාර ගැනීම ආරම්භ කරා. මේක අවසන් වෙනවා අගෝස්තු මාසයේ 5 වෙනිදාට. ඒ අතරතුර නැවතත් සමාජ මාධ්‍ය ජාල සහ පුවත්පත්වල ගිහිලා තිබුණා මේ සඳහා කාලය දික් කරනවා කියලා කතන්දරයක්. නමුත් මේකත් සම්පූර්ණ ව්‍යාජ්‍ය තොරතුරක්. ඒකම පුද්ගලයාට වැරදි තොරතුරක් මත ඔකර ප්‍රකාශ බව මාවත සඳහන් කරා මේ සම්බන්ධ විමසීමේදී. ඉතින් මම නැවතත් මේ විශේෂ තැපැල් ඡන්ද සම්බන්ධ තැපැල් ඡන්ද බාර ගැනීම අවසන් වෙන්නේ අගෝස්තු මාසයේ 5 වෙනිදාට. එයි ඔහුගේ ප්‍රකාශයේ සඳහන් දිනේ නොවන බව නැවතත් මතක් කරනවා. අපි දන්නවා මේ විවිධ අපේක්ෂකයන් ඇවිල්ලා මේ ප්‍රතම් ප්‍රතිකිරු පැමිණනවා. මේ සම්බන්ධයෙන් සුදුසුද නොසුදුසුද කියලා මේ නැකම් කොමිසමට අදාළ නැද්ද ඒක? මොකක්ද මේ සම්බන්ධය? නෑ, මේ රටේ ඕනම පුරවැසියෙකුට තමන්ට කැමති ආගමක් ලබ්ධයක් විශ්වාසයක් දාන්න පුළුවන්, දේශපාලන මතයක් දාන්න පුළුවන්, පක්ෂයක් කටයුතු කරන්න පුළුවන්, ඊළඟට ඌට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් පළමුවෙන් බලන තමන්ට මේ තරම් මේ ජාතිවරණය සඳහා තෝර ඉදිරිපත් වෙන අවශ්‍ය මූලික සුදුසුකම් තියෙනවා. මේ මූලික සුදුසුකම් කිසිවක් නොමැතිව මේ පහුගිය දින කීපෙතර බොහෝ දෙනෙක් අපේ කාර්යාලයට පැමිණලා යනවා. මම හිතන්නේ මේ මාධ්‍ය හරහා තව මේ තමන්ට ප්‍රචාරයක් ලබා ගන්න දෝ කියලා ගැටලුවක් තියෙනවා. මාධ්‍යත් මේව අනවශ්‍ය ආකාරයට ප්‍රචාර කරන වටව තමයි දකින්නේ. ඒ නිසාම තව සංඛ්‍යාව වැඩි වෙන්න දෙන්නේ නැහැ. දැන් මේ ඔවුන් අනිවාර්යයෙන්ම ඔවුන් ශ්‍රී ලංකා පුරවැසියකන වයස 30ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි කොහොම දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් අපතැම්පත් කරනවා තමන්ගේ පක්ෂයේ කෙනෙක් වෙනුවෙන්. එහෙම නැත්නම් ස්වාධීන
අපේක්ෂකෙක් නම් ඔහුට තියෙන්නේ අනිවාර්යෙන්ම හිට පාර්ලිමේන්තුවේ හිටපු වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයෙක් විදිහේ සඳහා එන ඕනම කෙනෙක් ඔහු පාර්ලිමේන්තුවේ හිටපු සහ වර්තමානයේ ඉන්නවාද යන්න පිළිබඳව අදාළ ලියවිල්ල පාර්ලිමේන්තු මහලේකම්තුමියගෙන් රැගෙන ආ යුතුමයි. ඔබ අපි දන්නවා දේශපාලඥයෙක් අදාළ වෙන්නේ නැහැ. මොකද මේ ලිපි අපි අයිතු තැන්පත්වල බාර ගැනීමේදී ඊට අදාළ ලියකියවිලි සමග ඔබගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ සනාතන මහලේකම්තුමිය නිකුත් කරපු ලියවිල්ල රැගෙන ආ යුතුයි. අපිට ඒක තමයි යොදාගන්නේ මේ අපේ ලිපි ගොනුවට. එහෙනම් ඒක අනිවාර්ය වෙනවා. ඉතින් එහෙම නැති කෙනෙක් ස්වාධීන අපේක්ෂා විදියට අනවශ්‍ය ආකාරයට ඉදිරිපත් වෙන උත්සාහ කරන්න එපා. කෙනෙක්ටම ගෞරවයෙන් ඉල්ලස. මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ අනීතික කටයුතු කරනවා කියලා මේ පැමිණිලි බොහෝ දෙනෙක් ඉන්නේ මේ මැතිවරණ කොමිසමට. ඔබතුමාලා ඒ සඳහා පරීක්ෂණයක් කරනවද? ඔය සඳහා අපි පැමිණිලි සම්බන්ධ වෙන පැමිණිලි මාෂර මධ්‍යස්ථානයක් තියෙන අපේ කාර්යාලයේ දිස්ත්‍රික්ක 25ම තියෙනවා. ඒතර ඒ අදාළ ඊට අමතරව මේක පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනම සෑම පොලිස් ස්ථානයක මැතිවරණ පැමිණිලි සම්බන්ධ වෙන මංශයක් කියන මැතිවරණ කට සම්බන්ධයෙන් ඉන්න ඔවුන්ට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම අපිටත් පැමිණිලි කරන්න අපිට පැමිණිලි ලැබුණාන් පස්සේ අපි අදාළ පොලිස් කොට්ටාෂයට දැනුම් දෙනවා. පොලිස් කොට්ටාෂය 45 ඒ අදාළ SSP මහතුරුන්ට දැනුවත් දීලා ඔවුන් හරහා ඔවුන් මගින් ඒ අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරනවා.